අකුරංක නමේ ප්‍රශ්නපත්තරය ගන්න යෝ මාර්ගනීති පිළිබඳ සැලකිනිමත් බව පෙනෙහිකට ගන්න අට මගන්ගේට යදුරාගේ වෙනවෙනම ලව්වටකමක් නැහැ. නැබතත් මගේයාගේ මාර්ගනීති පිළිබඳ ගන්නපා පොදුවේ මාර්ගනී සැලිකිිණ මත් යුතු ආකාරයකිර එකකට ගන්න. හරිිය ඒ ඔයාද ලියලා තියෙන මේ. මරුණු සමහඩේ වර කණ්ඩනය කරන්න ඕන්නේ එකම චේදදට ඇතුළත් කරන්න පුළුවන්ගේ හරි තොර ප්‍රධන වශයෙන් අපපි මරු ෙදවන ්‍රියාන්නතුරාව ත්‍රියානතුරු මොනවාද ්‍රියනතුරුවට හිීතුූ මාර්ගනීතිවල වැදගත්කම මිනිසුන් තුළ ඇතිකරගත යුතු ගුණාංග ඊඩඟට ්‍රියනතුරු වලක්වා ගැනීමෙන් සිදුවන වාස ඉළඟට හබසානනැත්තං මේ ජනතාව ක්‍රියා කරයුතු ආකාරී කියල ගන්නත් පුළවා ය ගුණ දම්ම එකට තකොට අඩදැ වසීම කල්පනනා කාඩී බාවා නිත්තෑඇගෙන සිත්තීම නයදීව ඇතුළත් කරන්න පුළුවන් වගේම මාර්ගය ගමන් කරග ගඩකට නීතරීති පිළිපැදීම ඒ වටාාවනැත්තවීම. හරි.ම මාත්‍යවනවා පිරිිතුරු එවලයාගම දැන්ගහිෙනං අපේ වෙලා යනහින්ද මේ නකුර ප්‍රශ්න පත්තර බලන්න ගම්මු. හරි රතු පෑනක් ගන්න. කකො බල පිරිතුරු ලිවදුවල පුතාලතවස්සන්න ය සතිය හිටපු නැත්ති අය කම්මක් නෑ නමුත් මම ගෙදර වැඩ ටික දානවා නිදහස්සට කාරණාවක් නෙවේ හිටියනෑ කියන්න මොකද රූප්ප එක බල එන්න ඕනි එක තියනවා ගෙදර වැඩ. ඉදින් මේ පන්තිර සහභාග වෙන්න කලින් අකුර ප්‍රශ්න පත්තිරේ මෙන්න මේ කොටස් කරන්න කිව්වන ඒ කරගන කරගෙන එන්න තමයිතිෙන්. නි සයක නිදහසර කරුණක් මෙවෙේ. මේ දවස්සල විභාගති හිද හැමෝම වැඩකරන්න ඕනේ මගරින්න බැහැ. ගෙදර වැඩගරන්න ඕනේ පාඩකරන්න ඕන පොතද කරපු පාඩම් ්‍යயாකරන රச்சனா වගේ අදාලකාී පඩංකරග ඕනේ. பாம்லைந்த பாඩකරන්න ඕනே. හ මෙහි සඳහන් වන මෙහි සඳහන්ුවන පරිසරයට හනිකර ශෂත්‍රය குුමක්ද. ය කඩදාසි නිෂ්පාදනයේ දී වනාන්තර විනාශයක් සිදුවන්නේ කොහොමද ඕගල්ස්ථපන සිදුවන නිසානේ එද මේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගැනීම් සඳහා මහා පරිමානණයෙන් ගස්කැපීමම්ට සිදුවන බැවිනි. නේද ආයිළඟට කඩදාසි නිෂ්පාදනයේ දී. පරිසරීට නිකුත්තන විශ්ව රසායිනික කොටස්මනවාද. බ්ලක් ලිකරණේ ද හඩි ඊළඟට කඩදාසි කර්මාන්තය තුළ උද්ගත වෝ පාට සිරික ගැටලු හේතුවෙන් බිහෝ සංකල්පය කුමක්ද කඩදාසි රහිත සමාචයක් ඊළඟට කඩදාසි භාවිතය අවම කිරීම අනු අරුණෙන් බිහිව ඇති විකල්ප මාර්ග දෙකක්. විද්‍යුත්ලිපි භාවිය ඔවවිද්‍යුත්ලිපි භාවිතය ලේකනක මුදුකාංග පිටිපත පිළිගැනීමක් ලබාදීම ලිකනය එක මුදුකාංග පිටපතට පිළිගැනීමක් ලබාදීම හාරි. දිනුලී මට උත්තර දෙමු තුන්වෙනි ප්‍රශ්නයට දිනුඩිපුතා මෙම තේරවිලි කවිය තෝරන් මොකක් දෙන්න පිළිතුර. ගොර කනිවරදය. එළඟග්‍ර දිනුලි ඉහත්ත තේරවිලිකාබිය ඉරයැදි පාදයෙන් අදහස් කර ඇත්තේ කුමක්ද. කකා ගිය ලෙල්න රස කරඋයාලු. හරි හරිිය ආහාර රසවත් කරන්න එෙමනැත්තම් වෑජන රසවත් කිරීමට ගොරකා ලෙලි යොදාගන්නා බවය. ටිකා සීපාද නමින් හඳුන්වන්නේ කිනම් ජනස්ෘති විශේෂයක්ද. ඒකට පුත ඕන එක දිගට ේද තාලයකට ගද්දන් කියාගෙන ගිහිල්ලා පද්ධෙන් අවසන් කරන ගද්‍ය පද්ද මිශ්්‍රණයක් කියන ගද එකදිගට තායට එකදිට තාලයට ගද්දන් කියාගෙන ගොස් පදදෙන් ගද්‍ය පද්ද මිශ්‍රණය හරි මිනිකි කියමු බලන්න අපියව පාඩන්කරලත්වය නොලි මතකද. ටකාසි පද කියම කක්ති. කියන්න පුළුවන්ද කියම බලන් හරි පුළුවන් ටිකම් අතකෙන් කියන්න බැරි ටික පොත බල කියන් හඩ හොඳයි පුතේ තාලයකට ගයන්න පුළුවන්ය හරි ටකා සීපදවඩින් ගැමියාටි ලැබ්නේ කිනම් සහයක් දේ කෙටියෙන් සඳහන් කරන්න කියනවා අතීය අහත්තර වැනි ප්‍රශ්නයට පුතේ හත්තර කා්‍ය විශේෂයක නේද උදාසීන බාව නිදිබරගත්ය දුරුකර ජීවන උපාය කටයුතුවල සාර්ථකත්වෙඩා අවශකායක මානනික්සික සැහැල්ලෝ ලැබීමට ගැමිය ටිකා සීපදවලින් සහය ලබා ගත් බව පෙනි වගේ පිරිිතුරක් ලියන්න ඕනේ සටහනටත් මංවාලට මේක දුන්නාඒ වගේම පොත්තඒ පාඩම හැඳින්වීම කොට තියෙනවා ඒ ඇසුරුවෙන් වාලට පිරිිතුරක් ලියන්න පුළුවන්. අහද පද්‍යාතිරින් එකක් ිතුරු වශයෙන් ලබෙන පරිදි තේර විලි කව නිර්මාණය කරන්න කියන මනුකි කියමු බලන් ඔෝ මකනේ කියලත් ලියන්න ඕනේ මකනේ නේ දෙන්නේ හරි හොඳයිපුත්තේ ඊළඟ ප්‍රශ්නිටයම් හිළඟට කියනවා ඔබ කැමැති මාතෘකාවක් යටතේ ටිකා සිවඋපදයන් නිර්මාණය කරන්න කියරෙන නිර්මාණය කරපු කෙනෙක්කින්නවනම් අත උස්සන්න පුළුව රි හොඳයිපුත්තිේ කොඩක් හොඳයි අගේ කරනවක තමන්ට හැකියාකාරයට ඇටිකාසි උපද්‍යයක් නිර්මාණය කරලා තින ඔයාලටේ නිර්මාණය කරපුටිකාසී පද බාලල මත්තය ්වනකිහිප පයන්නේ දේවාදධනය කරලலாம் ඒවා බලාගන වලට පොළුවන් විදිහට ටිකාසිීපද්‍ය නිර්මාණය කරන්න පොළුවන්. හරි ඉළඟට මේක අප පිළිතුර ලියමෝ පහත දැක්වෙන වාකවට ඉරියදි පදවෙනුවට. උචිත සමානාර්ත පදයොදා නැවත ලියන්න කියන. ලියගන්න රමණීය කියනෙකටමකක් ද අලංකාට ලස්සන සුන්දරනේ ද අලියාගන්න එෙන අපේ රට සුන්දර දිවයිනකි. තාරුණ පිරිස සැනැකිලි භූමියට ඇදී ආහ. තරුණ අපිට තුරුණු කැල කියන්න පුළනි තුරුණු කැල තුරුණු කැඩ උසව භූමියට ඇදීයාහ ඕ උස්සව බූම හරි එකත් ගන්පුා මේ උසව භූමියට ඇදීයාහ ව බූමියිටි කරලගම්ුව තුරුණු කැල උස්සව භූමියට ඇදීයාහ සියත්හ සැඳෑ සමිහි ගීරාව පවත්වති එකට ලියාගන්න කුරුල්ලෝ හරි ගුරුල්ලෝ සැඳෑකාලේ ගීනාද පවත්වති ඒත් හරි පක්ෂීහු සැඩෑකාලයේ ගීනාද පවත්වති ඔ තුරුණු කැල තුරුණු කැඩ උස්සව භූමියට ඇදීයාහ අපි තුරුලිය සිටවා මෙිහිකත සරසමා අපි තුරුලියන ගස්වැල්හි මිහිලිය ගන්න පුළුවන්නේ නලියන්න අපි ගස්වැල් සිටවා

ගුවන් ගැබ අරා පුරාහඳ දිලි. අයිළඟ ප්‍රශ්න ටික ඉතාමත් වැදගල් පළමිටික තනින් ලිව් වන් ොඩක් හොඳයි පොත බලන්න ඇතුව කරපු පාඩම් අතකද බලන්න. මං හිතුව කීර ලගි දිහේ පැන වුනා කියන. මෙම ප්‍රකාශය කරන්න කවුදපුරන් සිනම්. කාටද චි රාලට අවස්ථාව ඕපුංචරාල බඩිගිනි බවහඟවමින් ගෙදරටා පුනිවසටාපු අවස්ථාවේ නේද මේ පාටය ඇතුළත් කෘතිය කුමක් ද පරාසනාටේ පරාසනාටයය රචනා කළේ කවුද කෞද රචනා කළේ ඕ රෝහණ දන්දනිය මහතා නේද හරි මොනනාටිය ද පරාසනාට නේද ඕ ඕ ඒ කෘතිය කෙන පොතමන අපිදැන් සිනමා කෘතිය කියලත් කියනවන නේද. සාහිත්‍ය කෘතිය සිනමා කෘතිය නේද සිනමචිත්‍රපටියකුටුනත් එහෙම භාවිත වෙනවා. හනිද හඩි! තකොට මේකෙන් මේ පාටය ඇතුළක් කෘතියකු මද පරාස නාටිය. ඕ ඒ අර්ථෙන් ගතොත් එහෙම තමයි අපි පිරිතුර ගන්න වෙන්නේ හරි ඒක සමහ දුවලපුතාලට චුට්ටක් එක අමතක වෙලා තියෙන නිසා. අපි එක හැඳින්වීම කොටස පොඩ්ඩක් බලමුේ හැඳින්වීම කොටස ටක් ගල පෙරල ගන්න කකො ඔවයන් අහනමනි ි බලන්න පරාසනාට පාදසු වෙලා තියන මොකක්ද රච්චනාකරය කවුද සංගීතය අධ්‍යක්ෂණය ඉටික බලාගන්න ටක්ගල පාඩංගරග ඉපිටුවන්කි කියන්න බලන යාලුවන්ට පෙල්ලගත්ත කෙනෙ එක සිය තිස් දෙක ඔවු දෙ මේ පරාසනාටිට බාධක වෙලා තියනෙපී ගුණරත්න මහතගේ රණු කැකිර හා තවත් රන්ගැකිර හා තවත් කතානම් කෘතිය ඇතුළ ගමරාල සහ යකා කතාවනේද මේ ගමරාල සහ යකා කතා වැස්සුරෙන් තමයි පරාසනාට්‍ය රචචනා කරන්නේ රෝහණ දන්දිනිය මහතා. හනිද රච්චනා කරන්නේ රෝහණ දන්දිනීම මහතා දැම් මෙතන අහන්නේ සහන්සිපුත්තේ මංහිතුවා මංහිතුවා කීරලෙදිහැ පැනවුනා කියලා මේක තියෙන්නේ මොකේද නාට්‍ය පිටපතේනෙ දර හන දන හත රචනාක්ට පොනනාටි පිට පතේ තමයි සහන්සි පුතේ තියෙන්නේ. නිද එතකොට පුතේ මෙතනිද යහනව ඊළඟ ප්‍රශ්නය තකොට මේ ප්‍රකාශය දැවෝයි අපි කිව්ව ප්‍රශ්න සඳහන් වනු ප්‍රකාශය තියන මේ ප්‍රකාශය කියමන පකාශය මේ පකමේ මේ පාටය තියනන මේ පාටය ඇතුළ කෘතියකුමක්ද කියලා. හනිද තොකොට මොකදද පරාසනාට්‍යේ තමනින් පරාසනාටම පිට පත්තිහි තමක අන්තර් ගතෝනේ තේරුුණනාද සිහන්සිකුතේ. ආහෙනම් කියන නැදදැම්මට කියන්න රචනා කරේ කවුද රෝහණ දන්දනිය මහතා අධ්‍යක්ෂණය කළේ කවුද පාදක වෙලා තියන්න මොකක්දමනාට්‍ය ලියන් මෙන් පරාසනාට රචනා කරන්න දන්දනිය මහතට පාදක වුණේ රන් කැකිර හා තවත් කතාකෘතිය ගමරාන්න සහයක්කා. මේක සංගීත්‍යයකාගෙද පරෝහණ බැද්දගේ මහත්තා තකොට මේ නාටයෙන් කියවෙන්නේ අකුන් බැඳගෙන වැඩගත් ගෙමෙකුගේ කතාවත් චරිත මොනවද තිබ්බ පුරන්සිනා පොංචිනාල කාලභීෂණ පෝක්නක සබේ විධාන් අමාරුවච්චන එහෙම දීලා තියෙන්නේ ඒටික පාඩන් කර ගන්න ඕනේ අමතක වෙලා නම් හඩ ඊ ළඟට දෙවැනි ප්‍රශ්නය මේ කොටස රඟ දැක්වීමට නළු නිලියන් කීදෙනෙක් අවශ්‍යද ඕ දෙන්නයි. ඊ ළංග්‍ර මෙම කොටසේ ඇතුළ රංග විධාන ගණන කියීද කියත් තියෙනවද පරහන්න තුළ තිෙන රංගවිධාන දෙක්කයි. දකොට මේ කොටස රඟ දැක්ව යුත්තේ ලෝකධර්මී ශෛයිලියට ද නාට්‍ය ධර්මී ශෛලියට ද. ලෝකධර්මී ශෛලියට. හත දෙෙක්වන වචන සඳහා ඔවු ඕ ඒ වපුෘති දෙම්මං දැ මෙම නැවත පාඩන් කර බස්තර කරන්න වෙලාවගන්න අපි නාට්‍ය පිළිබඳ වන්නම දවසම්ම කතා කරන්න එද නාට්‍ය ලක්ෂණ ඒ වගේම නාට අත්තරා බිනේ පිළිබඳ ලෝකධර්මී නාට්‍ය ධර්මී කියනම ඒ රෙකෝඩිඉ එක බලන්න පුතේ ඒ ඔයාලතින් හ සම්බඳන හින්ද පරස්සනාටිට හිටියේ නැතුවෙති ඕයක බලන ම සරලවදැන් පැහැදිලි කරන්න නාට්‍යයක් රඟදක්වනකොට ශෛලයක්තින ලෝකධර්මී ශෛලය හරි නාට්‍ය ධර්මී ශෛලිහිටද මන මේ නාට්‍ය තහෙම නාටේ ධර්මී ශෛඩීටමන්. මේතා අනුව තමයි වචනා කළද ලෝක ධර්මී ශෛලිය කියලා කියන්නේ දැන් අපි මේ අන්ද අපි අන්දින පලදින විදිර කතා භාකන්න විදිහට ඒ ආකාරෙත්දිම තමයි නාටේත් ඒ දෙබස් කතා බා කරන්නේ යන්නේන්නේ ඉට ියව පවත්වන්නේ ලෝකධර්මී ආකාරයට හනිරි දෝ ධර්මීශල් හැබැ නාට්‍ය ධර්මය කියන්න හෙම නෙවේ හරිද නාට්‍ය ධර්මී ශෛලිය තුළ ඒ දැන් සමහරවෙලාට මන මේ නාට අපිහිතමක මන මේ හරි සිංහ බාහුගත්තන් නාට්‍ය ධර්මී ශෛලිට එතකට ඒ නාට්‍ය ධර්මී ශෛලයකෙක්දේ දැන් අපිහිතක රචමාලිගාවටයනව රචමාලිගාවක්යන් ඒක වචනය වචනයෙන් තමයි ගොල්ල වචනය දෙබස්මාර්ගයෙන් තමයික මේ පේක්ෂකයට මවල පෙන්න්නන එක. හරි දේවටම වෙන මැදුම් පැළදුම් තියනවයි ගොල්ලු ගමන්තාලයක් තියනව යන එකල් වෙනවෙනම ලක්ෂණ බොහමයක් තියෙනවා අපඒව කතා කලා තියෙනවා එරෙකෝඩින්න එක බලන්න පරාස නාට්ට්‍ය තුනේ. හරි ඊළඟට පහති දැක්කන වචින සඳහා සමානයේ දුම්. යෙත කොඩසිං උකට දක්වොන්න කියෙන මිනිස් ප්‍රාණයේ නාඩ පනුවේ ඉඩා දමන්න පරුගහන්න. ඒෙද සංවාද සණ්ඩේ ඇතුළ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවු්ද විමල රත්න අධිකාරී අධ්‍යක්ෂණයකාගෙද රචනාකරේ රචනාකරේ රෝහණ දන්දනය මහට විමලරත්න අධිකාරී සංගීතයබැද්ද හරි ගොඩක් හොඳයිපත්තය අමතත් කරන්නේ පායකක්.